බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප් මහතා වැඩබාරගත්තේ බස්නාහිර පළාත් සභා ගුණනැගිල්ලේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී. විනාඩි 10ක පමණ කෙටි කාලයකින් උත්සවය අවසන් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුණ අනුව ජනතා සේවය ඉටු කරන බවයි ආණ්ඩුකාර හනීෆ් යූසුප් මහතා සඳහන් කළේ. මට ප්‍රෙසිඩන්ට් කෙනෙකුට මේ බාර ගන්න ගල්ලා මම බැලුවා මට මොකද මේ එක්ස්පීරියන්ස් තියෙන කරන්න මම ව්‍යාපාරයක. මට එක දෙයක් දන්නවා. මිනිස්සු එක වැඩ කරන්නේ. මට මේක තනියම කරන්න බෑ. This is not something that I can do alone. This is what you can do for us. මොකද අපි ඔබ්ජෙක්ටිව් එක පබ්ලික් සර්විස් එක ඉම්ප්‍රූව් කරන්න කොහොමද කරන්නේ. ඊයේ තාපෝ මට ප්‍රෙසිඩන්ට් කිව්වා අපි බලමු කොහොමද වෙනසක් පෙන්වන්නේ කරලා. අපි කොහොමද වෙනසක් කරන්නේ? දූෂණය පගා නවත්තන්නේ කොහොමද කරලා? දේශේ වැඩක් නැහැ. නමුත් අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරුවොත් අපිට ඔක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසපත් කළ කපිල ජයසේකර මහතාද සිය තනතුරේ වැඩබාර ගැනීම පළාත් සභා කාර්යාලයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණියේ විශේෂ නිලධාරියෙකු හා නීතිඥවරයෙකු වන කපිල ජයසේකර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජ්‍යවේදී විශේෂ උපාධිය ලබා තිබෙනවා. වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලැබූ තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා වැඩබාරගත්තේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. දැන් විශේෂයෙන් ජනාධිපතිතුමා වෙනුවෙන් ආණ්ඩුකාරය හැටියට මගේ යුතුකමක් තියෙනවා. නොපමාව මනුෂ ජීවිතයේ ලස්සන ජීවිතයක් වෙන්න පෝසත් රටක් වෙන්න කටයුතු ක්‍රියාමාර්ග ගන්න. අපේ මූලික පරමාර්ථය හොරු අල්ලල්ල හොරා පොලිස් කර කර ඉන්නේ නැතුව හොරුත් අල්ලන්න ඕන. හොරකම් කරපුවත් අනාවරණය කරන්නත් ඕන. අනාවරණය කළ මාධ්‍ය සංදර්ශන තියෙනක නෙවෙයි අපේ පරමාර්ථය පෝසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම. මේකටයි අපි කැප වෙලා ඉන්නේ. හැබැයි ගමන යද්දී හොරුත් රැකගෙන අපිත් තව දූෂණය කරලා අපිටත් ප්‍රසිද්ධි ලබාගෙන කටයුතු කරන්න අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ. නගරේ පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාද සිය දුරේ වැඩපාර ගත්තා. ඒ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී. අවුරුදු 30ක සිවිල් යුද්ධයෙන් වැටකාලා තාමත් ඒකෙන් ගොඩ එන්න බැරුව ඉන්න කොටසක් තමයි මේ ප්‍රදේශේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රධාන ඉලක්කය වෙන්නේ අපේ රජයේත් ආණ්ඩුකාරවරයා හැටියට මගේත් විදිලා තිබුණු ඒ ජාතික සමගිය ගොඩගන්න එක තමයි ප්‍රධාන ඉලක්කය. අනුර කුමාර ජනාධිපති සහෝදරයාගේ ජයග්‍රහණයෙන් පස්සේ අපේ ජනතාව මුළු රටේම ජනතාව පොඩි සහනයක් විඳිනවා, පොඩි සැහැල්ලුවක් දැනෙනවා. ඒක බොරුවක් නෙමෙයි, ඒක පිළිගන්නට ඕනේ. ඉතින් අන්න ඒ සැහැල්ලුව එතනින් ගොඩ ඇවිල්ලා සතුටුදායක ලස්සන ජීවිතයක් පොහොසත් රටක් බිහි කිරීම තමයි අපේ බලාපොරොත්තුව.